ತಲಂಗಿ ಲಂಗಿ ತರುವ ಹಸಕ್ಕೆ ಹೆಂಗಿ ಹೆಂಗಿ ಅನಂತ ಏತಿಬಿನ ಆದರೆಯೇ ತನುವ ಮಹಸಂಗ ಕಿಮಿದಿ ಕಿಮಿದಿ ಸ್ವಯನ್ನಿ ಸಂಗವಿ ಸಂಗವಿ ಸಿತಿ ಜಯತಿಬೇನ ಪ್ರೇಮನೀಯ ತನುವ ಸಿತುವಿಲಿ ಅತ್ತರ ಅತ್ತರ ಮಂಗ ಹಿಂದನಿ ಸೋಲ್ಮನಿ ಮಾತನಿವಿ ಸಿಟಿ ವಿಟ ಆದರೆ ಗೀತಯಕ್ ಲಿಯವುನ ಕಿಯವುನ ಆದರೆ ಗೀತಯಕ್ ಲಿಯವುನ ಸುದ್ದಿ ಅರೆ ನಂದ ಐಕ್ ಮಾಡಿದ ತಮಸ ಮಗುಳಕ್ಕೆ ಮೇಕೆ ಹಿಂದೆ ಅಂಡಿದಿನಿ ಸುದ್ದಿ ತಮಸ ತಾಮ ಪೊಡಿಗೆ ಎಲ್ಲಿಕ್ಕಲು ತಮಸರ ಬ್ಯಾಮ ಮೋಡಿ ಆಗರಣ್ಣ ಸುನ್ನಯ್ಯ
පොඩ මං කියන ගහන්නකෝ. ජනිත් මේ මං තමුසේ දෙක කතා කරේ නෑනේ. පොඩ ඉන්නව මල්ලි. මට මේකෙනින් දැනගන්න දෙයක් තියෙනවා. කියනවා මේක ෆෑ කර කොච්චර කල්ද? අයියේ අපි හොඳම යාළුවෝ. සුද්ධි මං ඇවි මේකට කොච්චර කල්ද කියලා. මේ ඔයාට මොකද ඒක? මට මොකටද? මං තමුසේගේ අයියා. අර නැන්දායි මාමයි දුක් විඳලා තමුසේ උගන්නන්නේ මේ විදිහට එක එකත් එක්ක පාරේ මගුල් නටන්නද? එතකොට ඔයා යුහස්නත් එක්ක පාවක් ගිහිල්ලා නටපෝ මගුල් නෙවෙයිද? හසුනයි. ජනිත්. සුද්ධි. ජනිත්. බනුඹත් එක්ක කතා කරන්න ටික. මොනවා කතා කරන්නේ දැයි? වාඩ අයිතියක් නැහැ එහෙම සුද්ධිර ගහන්න. අරක දෙන්න. මේ ආනවා ජනිත්. ඔකට කියන්නේ ආදරේ කියලා නෙමෙයි. උඹලා තමයි පොඩි ළමයි. ඔකට කියන්නේ මෝඩකම කියලා. පොඩ තේරුම් ගන්නවා කියන දේ. ඔය මොනවද අයියා ආදරේ කියන දන්නේ? ඔය මොනවද දන්නේ? ඒක ඉතින් හැමදාම කෑම අරගෙන ක්ලාස් කට් කරගෙන හොස්පිටල් ගානේ බඩ ගෑවේ මන් නිසා නෙමෙයි. ඔයා නිසා. ඔයා එක දශමයක්වත් ගණන් ගත්තද? එක දශමයක්වත්. ඒකෙල්ල අද උහුම හරි hina වෙලා ඉන්නේ මන් නිසා. මං එයාට මගේ ආදරේ දුන්න නිසා. ඔයා දුන්නේ නැති ආදරේ මන් දුන්න නිසා. ආදරේ කියන්නේ දෙන්නෙක් අතර මේ අවුලේ බෙදාගෙන කනවා වගේ දෙයක් නෙමෙයි. අවංක හිතක අවංක ආදරයක් ඇති වෙන්නේ එක්කෙනෙක් එකපාරයි ජනි. උඹේ තේරුම් ගනි. මරත් ඒ ආදරයක් තියෙනවා. මරත් ඒ ආදරය තිබ්බා. මට ඒක සුද්ධිත් එක්ක බෙදා ගන්න ඕනේ නෑ. ඒක ඉතින් පොඩි කෙල්ලෙක්. උඹත් තම පොඩි කොල්ලෙච්චනේ. බලද අම්ම මේව තේරෙන්නේ නෑ බා. උඹලා පරණත වෙද්දී ඉස්සරහට උඹලට මේව තේරෙයි. මත දියානේ ඉදාට. ඔය කඳුළු පුරවන ඇස් වලින් මේ පාරක් අයින් වෙටලා කරන්නේ ආදරේ නෙමෙයි කියන එක. නා මගේ හිතෙත් සුද්ධිගෙන තියෙන්නේ වෙන කාත් එක්ක බෙදා ගන්න පුළුවන් ආදරයක් නෙමෙයි හසුන්නයි. මං එයාට ආදරේ. පනට තඩියාදේ. ඔයා කිව්වා වගේ අපි ලෝකෙම පේන ලව් කර කර හිටියේ නෑ. අනික ඔයා කිව්වා වගේ ආදරේ කොටස් දෙයක් නෑ. තියෙන්නේ එක කොටසයි. ඒ තමයි හදවත ඇතුලෙන් මෙන අවංක හැඟීම. ඒකයි ආදරේ කියන්නේ. හරි ජනිත් මල්ලි. ඔබ දැන් පලයන්. අපස්සේ කතා කරමු. බෑකේ පොඩක් දෙන්නලේ මේක දීන්නේ මගේ ඇඳුම. ඒකට කමන්නෑ මිස්. පොඩක් පෙන්නල යන්නකෝ. මේ ඒ වුණාට ගෑනු ළමගේ බෑග් බලන එක එච්චර හොඳ නෑනේ. අපිට මිස් ඔය කතාව වෙන කෙනෙක් කිව්වනම් සලකා බලන්න තිබ්බා. ඒ වුණාට මේක මිස්ගේ බෑග්. අපිට පොඩක් පෙන්නල යන්න. මං ඇමතිතුමාට කෝල් එකක් ගන්නවා. මේකත් ඇමතිතුමාගේ ඕඩර් එකක් තමයි. මේකට දෙන්න මිස්. හරිනේ මං කිව්වනේ. දැන් මම යන්නද? ඔය කරේ තියෙන බෑග් එක. ඒකේ තියෙන්නේ ඇඳුම තමයි. අනික තම්සනට පුදුම ආසාවක් නේ හලෝ තියෙන්නේ. ගෑනුන් ගැඳුම් බලන්න. මෙන්න මෙහෙර දෙනවා. තම්සේ හිතුවද තම්සල වගේ ලැජ්ජනහර කපලා දාලා ආපු යුන් කියලා අපි. ආ.
ඇඳුම් අස්සේ පොත් හංගගෙන යන්නේ මිස් පන්ති යන වැඩි නේද? ආ මෙතුමා මේ වෙන සිද්ධි හැමදේම බලාගෙන ඉන්නවා. ඒ පාර මොකද? කෑම හදාගෙන බලද්දි අයියත් එක්ක රණ්ඩු වෙලා ගිහිල්ලා තිබුණා. දැන් ඒ පාරමත් වෙලාද? අර යක්ෂයා මට ගැහුවා. මොන යක්ෂයාද? ඔයාගේ ආලවක පැටියා. හසුන් අයියා. අනේ සුද්ධි මේ බොරු කියන්නේ නැතුව ඉන්න පුතේ. මං දන්නවනේ ඒ දරුවා හුඟක් ආදරේ යෝට. අනේ ආගේ බොරු ආදරේ. මේ බලන්න කම්බුලට ගහපු එක. තාම්පුපුර ගහනවා. අනේ ඇත්ත නේන්නම්. මේ මිකොලට මකුණාද? කෝ දැන් අයියා? මන් දන්නේ. හැබැයි නැන්ද බලන්නක යාට මෙහෙම දෙයක් කරන්න වටිනවද? ආ ඔයාවේ අක්ෂය. ආ මේ ආවද? මොඹලා ගෙවල් පැත්තේ යන්න කිව්ව බම් වෙන්න. මොකද්ද පුතේ මේ කතා කරන විදිය? හා? අම්මේ. ඇයි ඔය දරුවට ගැහුවේ? අම්මේ මට මේකෙත් එක පොඩ්ඩක් තනියම කතා කරන්න දෙන්නකෝ. මේ පුතේ පොඩ්ඩක් කියන දේ අහන්නකෝ. තනියම පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. ඕන දෙයක් කරගන්න. හැබැයි කෙල්ලට ගහන්න නෑ. හරි හරි. මොකද මෙහෙ ආවේ? මලයාක්ෂ අපේ ගෙදර ගිහිල්ලා අපේ අම්මට කියලා මට ඉන්න නැති කරයි කියලා හිතුණා. ආ. ඒක අපිට ගන්නම් හොඳට තේරෙනවනේ. අනේ කියන්න දෙයක් තියෙනවා නම් මෙතනම කියන්න. ගෙදර එන්න දියා ගන්න එපා. සුද්ධි. මේ දේවල් වලට තරහ ගන්න එපා. හරි? මං ආදරෙන්න තමසට මේ දේවල් කියන්නේ. ඔය අතපය මහත් උනාට ඔයාලෝ කෙනෙක් කියලා හිතන්න එපා. ආතම් පොඩි ළමයි. අනේ ඔව ගිහලා අපේ අම්මට කියන්නකෝ. මං පොඩි ළමෙක් නම් ඇයි මං කසාද බඳින්න හදන්නේ? නංගි, ඔයාගෙත් වැරද්දක් තියෙනව නේද? මට ජනේ හැමදේම කිව්වා. බය වෙන්න එපා, බය වෙන්න එපා. මම මේ කාටවත් කියන්නේ නැහැ. හැබැයි ජනිත් වයවයි එක දණ දියලා මට කතා කරන්න ඕනේ දෙන්නටම. තේරුණාද? මේ මොකටද? කසාද බඳලා දෙන්න. දිනයයි වෙලාවයි හවසට කියන්න. චයිනිස්ට කෝල් කරලා කියන්න. කිව්වේ නැත්තම්? කිව්වේ නැත්තම්ද? කිව්වේ නැත්තම් මම ඔයාලගේ අම්මට කියනවා. දෙන්න වික්මන කසාද බඳලා දෙන්න කියලා. වරෙන් කිරෝ. ගෙවල් වලට බද්ද ගන්න ඕනේ නැති මිනිසුත් එකයි ඔය අපේ මහත්තයා ඇවිල්ලා තින්නේ. අපේ මහත්තයාගේ සත්ත කරුණාව තවත් ඕනේ නැහැ. අපේ ආමිනේ. නොසෑහෙන බඩගිනි ආමිනේ. මොන හරි කාලෙයි මුද? එක මතක තියාගනින්. දැන් ආයි සියලුම දේවල් මුල ඉඳලා පටන් ගන්න ඕනේ. මතක තියාගනින් ඒක. දැන් අපේ මහත්තයා දැන් මෙයා ආපහු මේ ගෙදරට වද්ද ගන්නද? අනේ ආවිනේ මට සලා වෙන්න ඕනේ. මං හිතලා වැරද්දක් කරුවේ නෑ. උම්මාව බලෙන් වෙදෙක් කරුවේ. ඉතින් ඒකට මම මොනව කරන්නද? මේ රටේ දේශපාලන ව්‍යාපාරයේ ඉඳලා අනිත් හැම ව්‍යාපාරයකම තීරීකෝක තමයි ආමිනේ.
ඔක තමයි. කිසිවක් නොදන්න පල් මෝඩෙක්ව ඉහළ පුටුවකින් වාඩි කරෝල. පල් හොරු ටික පල්ලෙහා පුටුවල ඉඳගෙන හොරකම් කරන එක තමයි කාරණාව. අන්නාරි අන්නාරි ඒක තමයි උන් මට කිරුවේ. මේ මාව ගෙනහිලා පුටුවක ඉඳෝල ටීවී එකේ මහත්තුරුත් ගෙන්නලා වීඩියෝ කරලා පත්තරේට පින්තූර අතරන ඔයාට සල්ලි තම් වෙන්නේ නැති. එක රුපියලක් මට දුන්නේ නැහැ. මං සල්ලි දැක්කෙත් නැහැ. ඔව්. පේනෝනේ දැනුමේ තරම. මේ නර පල් හොරුන්ට පාසුවේ මල්ල ගන්න පුළුවන් අසරණේ කාමිනේ. මට සමාව දෙන්න. අපේ මහත්තයා. ඊතලේ කොච්චර මුට්ට වුණත් විස පෙව්වට පස්සේ ඒක භයානකයි. එකෙන් අපි වරිසං වෙන්න ඕනේ. මං කන්න මොනාර ලෑස්ති කරන් එන්න. නෑ මාමේ නෑ මම නෑ මාමේ මම කියන්නේ මේ වෙලාවේ සුද්ධිට මේ ගැන කියන්න එපා. නෑ මාමේ සුද්ධි ගැන පොඩ්ඩක් අවධානය විතරක් ඉන්නකෝ. අනික මාමේ නැන්දර කියන්න එපා. සුද්ධිට නෑ මාමේ සුද්ධිට ගහන්න බයින්න එපා කියන්නකෝ. ඔව් මාම බය නැතු ඉන්න. හසුන් මාම පොඩ්ඩක් මම මාමට ගන්නම්. මොකද මේ කලබලෙන් කලබලෙන් වගේ මොකද? අනේ හසුන් දර්ශනෝ පොලිසියෙන් අල්ලගෙනද? මොකක්? කොතනදද? පාරේදි අද දවල් අල්ලගෙන තියෙනවා. ඉතින් අයියෝ මට කෝල් එකක් දුන්නේ නැත්තේ. මට කිව්වේ දර්ශනගේ අම්මා කෝල් කළා. මට කලබලෙට ඔයාට කියන්න බැරි වුණා. හසුන් දැන් අපි දර්ශනෝ බේරගන්න මොන හරි කරන්න ඕනේ. අයියෝ කල්පනා කරන්නේ මගේ මැනික ආවා බින්දුවකට පුළුවන් මොකක්ද උනේ කියලාවත් හොයාගන්න බැරි වෙන්න මිනිස්සෙක් දවසින් දවස දුර්වල කරන්නේ. දුර්වල කරලා අන්තිමටම ලෙඩ ඇඳට දාලා ඒ මිනිහාගේ සාක්ෂියක්වත් නැති වෙන්න මලපල්ලට යවන්න. ඒක ගණි තරම් ඵලයක්. ඒ තරම් ගිහිල්ලා අර වේදාගේ කෑම වලට දාලා දවස් දෙකක් දීපන්. මතක තියාගනින් ඔබ මේ වැඩේ කරේ නැති වුණොත් වේදාට කලින් බලපල්ලට යන්න වෙන්නේ උඹට. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගනින් මේ. වේද මහත්තයා මම වේද මහත්තයාගේ පොට්ටික අරගෙන ආවා. මිනිස් වතින් තමයි වැරදි වෙන්නේ මුළු. හැබැයි තමන් කරපු වැරද්ද තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න එක තමයි මනුස්සකම. මම ඒකට කැමතියි. මම ඒකට කැමතියි ආමිනේ. මට සමාව වෙන්න වේද මහත්තයා. ජීවත් වෙනකොට හොඳින් ජීවත් වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේකට යාමිනේ. එහෙම ජීවත් වුණාම සිද්ධි මොන පැත්තට කැරකුණත් සුබ ප්‍රතිඵලය තමන්ගේ පැත්තට කැරකෙනවා. ආමිනේ. මං දැනගෙන හිටියා. මම මැනිකේ මේ ගෙදරට සුබ ප්‍රතිඵලයක් තමයි කියලා. වේද මහත්තයාට ඒක තේරුණා. අපේ වේදාමිනේත් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔන්න කෙල්ල ඇවිල්ලා තියෙන ගෙදරට වාසනාවක් අරගෙන ඈ. බලමු. කොකලත් මහත්තයා මේ දෙන්නට එළිය කාමරයක් ලෑස්ති කරා නම් හොඳයි.
හොඳා. කොහොමත් අලුත බැඳපු ජෝඩුවක් වුණාම වෙනම ජීවත් වෙන එක තමයි හොඳ. ආමිනිය කිව්වා වගේ. හසුන්? ඔහම නාද කල්පනා කරන්නේ. දැන් මේ ඇයි අපි දර්ශන බේරගන්නේ? මොකක්? නෑ ඉතින් දර්ශන වැරදි නැත්නම් ඉතින් ඇයි අපි බලෙන් ගිහලා බේරගන්න හදන්නේ? හසුන්, ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි ඔයා මේ නපුරු වෙලා? හා? නපුරු වෙලා නෙමෙයි යෝහස්න. හරි දැන් ඔයාට කවුද කිව්වේ දර්ශන අය වැරදි නෑ කියලා? දර්ශන. ඉතින් බලන්න ඔය වැඩිකාරයෙක් කවදාවත් කියනවද විශ්වාසන තමයි වැරදි කියලා? හසුන්, දර්ශන ඔයාගේ විශ්වාසන ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා තමයි. ඒත් ඒකට ඔයා දෙන රිටර්න් එකද මේ? ආ? විශ්වාසන, මගේ ඉතින් දර්ශන ගැන කිසිම තරහක් නෑ. ඔයාම පොඩ්ඩක් හිතලා බලන්නකෝ මං කිව්වේ බොරුද කියලා. හසුන්, ඔයා ඉදා ප්‍රොෆෙසර් ඉස්සරහම හැසිරුන්නේ නෑනේ. ඔයා දර්ශනව බදාගෙන දර්ශනව තේරුම් ගත්තා කියලා ඒ ඇක්ට් එකත් කරේ. හා? විශ්වාසන මමත් දර්ශනව තේරුම් අරන් ඉන්නේ. මගේ හිතත් කියනවා එයා වැරදි නෑ කියලා. දෙතින් දර්ශන නිවැරදි නම් ඇයි අපි බොරුවට ගිහිල්ලා එයාව නිවැරදිකාරයා කියලා කියන්නේ? ඒක ඇත්ත නැත්නම් පොලිසියෙන් හොයාගන්නේ.